දැන් බලන්න මේ දවස්වල කොරෝනා වෛරසේ හොඳටම පැතිරිලා යනවා. එතකොට මේ වෛරසේ පැතිරිලා යන අතරේදී මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ අදහස් මතවාද ඒගොල්ලොන්ගේ ආකල්ප දැන් අපි හැමදෙනාටම පෙනෙන්න තියෙනවා. ඉතින් දැන් අරගෙන බලන්න දැන් ඔන්න සමහර පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ තමන්ගේ අදහස තමන්ගේ ආකල්ප විපක්ෂයට බරයි නම් ඒගොල්ලෝ නිතරම ආණ්ඩුව විවේචනය කරනවා ආණ්ඩුවට දුස්පරුස් කියනවා මේ ආණ්ඩුව අසාර්ථකයි මේ ආණ්ඩුව අසමත් මේ කොරෝනා වෛරසයේ මර්ධනය කරන්න මේගොල්ලෝ ගාව කිසි වැඩපිළිවෙලක් නැහැ පිළිවෙලකට වැඩ කටයුතු කරන්නේ මේගොල්ලෝ අදක්ෂයි කියන කාරණාව කියනවා මෙහෙම කියන්නේ කවුද විපක්ෂයට බර අදහස් තියෙන අය එතකොට තව පිරිසක් ඉන්නවා ආණ්ඩුවට මේ බර අදහස් තියෙන පිරිසක් එතකොට ඒගොල්ලොන්ගේ අදහස මොකද්ද ඒගොල්ලෝ කතා කරන්නේ මොකද්ද නෑ ආණ්ඩුව හරි ඒගොල්ලෝ මහන්සි ගන්නවා මේක බරපතල වෛරසයක් ඉතින් මේක පාලනය කරගන්න අමාරුයි නමුත් පුළුවන් ප්‍රමාණයෙන් උත්සාහ දරනවනි කියලා අදහසක් ඒගොල්ලෝ ගාව තියෙනවා ඊළඟට මාධ්‍යවේදීන් කතා කරන්නේ මොකද්ද අපි තමයි සමාජයට ඇත්ත කතා කරන්නේ ඉතින් මේ වෛරසය පැතිරිලා යනවා මීට වඩා මේක විශාල විදිහට පැතිරිලා තියෙන්නේ අපට ඇත්ත කතා කරන්න දෙන්නේ නැහැ කියන ඔය වගේ අදහස් තියෙනවා ඊළඟට තව සමහර අදහස් තියෙනවා සෞඛ්‍ය වෘත්තියට බර අයගේ අදහස් ඒගොල්ලෝ මොකද්ද කියන්නේ අපි පුළුවන් තරම් කැපවීමෙන් කටයුතු කරනවා ඉතින් මේ පුළුවන් තරම් තියෙන මේ සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරගන්න මහන්සි අරගන්න කීකී කියනවා ඉතින් නමුත් අපටත් පේනවා අපි කාටත් තේරෙනවා මේ හැම දෙයක්ම කරන දේවල් බොහොම අපහසුයෙන් අමාරුවෙන් තමයි කරන්නේ ඉතින් මේ වගේ විවිධාකාර අදහස් මේ සමාජයේ මිනිස්සු කතා කරනවා ඔබට පේනවා වෛරසේ වැඩිපුර පැතිරිලා යනකොට ඔන්න බොහෝ දෙනෙක් සමහර අය කියනවා රට ලොක්ඩවුන් කරන්න වහන්න මේ වැඩ කටයුතු නවත්තන්න සංචරණ සීමා පනවන්න මේව පුළුවන් තරම් සීමා කරලා මේක මර්ධනය කරගන්න උදව් කරන්න කියලා. එතකොට ඔන්න ලොක්ඩවුන් කරාම ඒ කියන්නේ සංචරණ සීමා පැනෙව්වහම ආය පිරිසක් කෑ ගහනවා ආණ්ඩුවේ උදවියට නම් නිකම් පඩි හම්බෙනවනේ කාලා බීලා ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන් අපි එදා වේල හම්බ කරගන්න මිනිස්සු මේ කොරෝනා වෛරසයේ තියෙන අතරෙම අපේ වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ ඉතින් ඒ නිසා රට ලොක්ඩවුන් කරන්න එපා මේ වෘත කළා මේ අපිට වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ අරින්න කියලා කතාවක් කියනවා දැන් බලන්න මේ එක එක්කෙනාගේ අදහස් නේද මේ ඔක්කොම එතකොට මේ කියන අදහස් අහන්න නැති වෙනකොට ඒගොල්ලෝ මොකද කියන්නේ මේ තමන්ගේ අදහස තමයි හරි අනිත් අදහස් ඔක්කොම වැරදි වැරදි තීරණ ගත්තේ වැරදි විදිහට වැඩ කටයුතු කරේ වැරදි අවස්ථාවල රට වැහුවේ ඒ නිසායි මේ වෛරසය පැතිරිලා ගියේ කිය ඔන්න දොස්පරොස් කියනවා එතකොට රට වහන්න කියන පිරිසක් ඉන්නවා වැහුවාම ඒකට බයින පිරිසක් ඉන්නවා එන්නක් කරනකොට බයින පිරිසක් ඉන්නවා එන්නත් නොකර ඉන්නකොට බයින පිරිසක් ඉන්නවා මේ වගේ නොයේක අදහස් තියෙනවා සමාජයේ මිනිසු ගාව ඒ ඔක්කොම අරගෙන බලන්නකෝ ඒ ඔක්කොම එක එක්කෙනාගේ අදහස් නේද එක එක්කෙනාගේ ආකල්ප නේද එතකොට ඒ තමන්ගේ අදහස් එක එක්කෙනා ප්‍රකාශ කරන්නේ හොඳට හොයලා බලන්න තමන්ට වාසි සහගත අදහස් නේද අපි මේ සමාජයට ප්‍රකාශ කරන්නේ විපක්ෂයේ අය ආණ්ඩුවට බයිනවා ආණ්ඩුවේ වැරද්ද නිසා තමයි මේක උනේ ඒ හේතුව මොකද ඒ විපක්ෂයට වාසි සහගතව නේද කතා කරන්නේ ආණ්ඩුවේ අය මේක සාධාරණීකරණය කරනවා විපක්ෂය තමයි උදව් කරන්නේ කෙනෙහිලිකම් කරන්නේ කී කී ඒගොල්ලොන්ට බයිනවා
විපක්ෂය හිටියනම් බලාගන්න තිබුණා මේකේ වෙන දේවල් කියලා. එතකොට ඒගොල්ලෝ අදහස් ප්‍රකාශ කරන්නේ තමන්ට වාසි සහගතව සෞඛ්‍ය අංශවල අය හැමතිස්සෙම මාක්ස් දාන්න යන්න එපා වෙන කොහෙවත් යන්න එපා වැඩ කටයුතුකට යන්න එපා ගෙදරින් එළියට යන්න එපා කියනවා. ඒ මොකද්ද ඒගොල්ලොන්ගේ වාසි සහගත අදහස්. රටේ සාමාන්‍ය එදිනෙදා හොයාගන්න මිනිස්සු එදිනෙදා හොයාගන්න මිනිස්සු ඒ තමන්ට වාසි සහගතව කතා කරනවා. ඊළඟට ලොකු ආර්ථික අපහසුතාවයක් නැති මිනිස්සු රජයෙන් පඩි ගන්න අය ආයතන වලින් පඩි ගන්න අය ඒගොල්ලෝගේ පඩිය හම්බෙනවා. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද පුළුවන් තරම් රට වහලා තියන්නේ. ඒ තමන්ට වාසි සහගත අදහස් නේද මේ කියන්නේ. එතකොට ඔබ නිකන් හිතලා බලන්න මේ අපි එක එක්කෙනාගේ අදහස් ඔක්කොම එකතු කරොත් අපිට වැඩක් කරන්න පුළුවන්ද? එහෙම වුණොත් මේක ආඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ වෙයි නේද? ඉතින් මේ සමාජයේ තියෙන කුලල් කාගෙන අපි එක එක්කෙනා දාගත්ත පාට පාට කණ්ණාඩි වලින් මේ ලෝකෙ දිහා බලනවා. ඒ බලනකොට අපට පේන්නේ ඒ අපි දාගත්ත කණ්ණාඩියේ පාටි. සමහර වෙලාවට අපි ඇත්තටම දන්නවා අපි මේ ජාතියේ පාට කණ්ණාඩියක් දාගෙන තියෙන්නේ. ඒ නිසායි මේ අදහස අපි කියන්නේ. මේ අදහස කියන්නේ අපට වාසි සහගතව එහෙම නැතුව මේ වෛරසයේ මර්ධනය කරන්නවත් එහෙම නැතුව රට සංවර්ධනය කරන්නවත් රටේ දියුණුවක් බලාපොරොත්තු වෙනවත් නෙමෙයි. අපිට වාසි සහගත අදහසයි අපි කියන්න ඕනේ කියලා අදහසක් ඒගොල්ලෝ හොඳාකාරවම දැනගෙන ඉක් කරන්නේ. එතකොට අපිට අපි එක එක්කෙනාට වාසි සහගත අදහස් ප්‍රකාශ කරා කියලා තම තමන්ගේ වාසි සහගතව අපි වැඩ කටයුතු කරා කියලා මේ වෛරසය මර්ධනය කරන්න පුළුවන්ද? දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබ මේ දාගෙන ඉන්න පාට පාට කණ්ණාඩි ඔක්කොම ගලවලා පැත්තකින් තියන්න. පැත්තකින් තියලා නිදහස් මානසිකත්වයකින් කල්පනා කරලා බලන්න මේ ප්‍රශ්නේ දිහා. ඔක්කොම තියෙන අදහස් පැත්තකින් තියන්න. විපක්ෂයට බරයිද ආණ්ඩුවට බරයිද වෙන පැත්තක්ද කොයි පැත්තේද කියන අදහස් ඔක්කොම පැත්තකින් තියන්න. තමන්ගේ අදහසක් තියෙනවනම් ඒ අදහසත් පැත්තකින් තියන්න. පැත්තකින් තියලා ඇත්තටම මේ ලෝකෙ දිහා බලන්න. අපි මේ ආණ්ඩුවට බනිනවා. එතකොට මේ ආණ්ඩුව කරන්නේ මේ ලංකාවේ විතරයි. අනිත් තවත් රටවල් 100 ගානක 200 ගානක මේ ලෝකෙ පුරාම හැම රටේම පැතිරිලා තියෙනවා. එතකොට එහෙනම් අපි ආණ්ඩුවට බයින එක වැරදි නේද? අපි විපක්ෂයට චෝදනා කරනවා මේගොල්ලෝ උදව් කරන්නේ ගෙනහිලිකම් කරනවා. එතකොට විපක්ෂයේ බලපෑමක් නැති රටවල්වලත් පැතිරිලා නේද? එහෙනම් අපි විපක්ෂයට බැන්න කියලා වැඩක් තියෙනවද? එහෙම වැඩකුත් නැහැ. සෞඛ්‍ය අංශවලට බැන්න කියලා වැඩක් තියෙනවද? එහෙම වැඩකුත් නැහැ. මේ පාරවල්වල උද්ඝෝෂණ කරන මිනිස්සු හින්දා තමයි මේ වෛරසය පැතිරිලා ගියේ කියලා ඒවට බැන්නට වැඩක්ද? ඒ බැන්නට වැඩකුත් නැහැ. හේතුව මොකද? අපේ රටේ විතරයි ඒක තියෙන්නේ. එතකොට අනිත් රටවල්වල වෛරසය පැතිරිලා ගියේ මේ රටේ උද්ඝෝෂණය කරන මිනිස්සු හින්දාද? නැහැ. එතකොට ඇයි අපි මේ සත්‍යය හොයාගන්න නැතුව ඇත්ත කතාව කල්පනා කරන්න නැතුව සත්‍යය මෙනෙහි කරන්න නැතුව අපි දාගත්ත පාට පාට කණ්ණාඩි වලින් ලෝකෙ දිහා බලලා ඒ කණ්ණාඩි වලට අනුව ඇයි මේ අපි එකිනෙකාට චෝදනා කරගන්නේ? ඒ චෝදනා කිරීමෙන් අපේ අල්ප මාත්‍රයකවත් මේ වෛරසයේ පැතිරීම පාලනය වුණාද? රටේ සංවර්ධනයක් ඇති වුණාද? මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති වුණාද? එහෙමත් නැත්නම් මිනිසු තුළ නුවණ, ප්‍රඥාව, ජීවිතාවබෝධයක් ඇති වුණාද? එහෙනම් මේ එකිනෙකාට චෝදනා කරගත්ත කියලා, ගහමරා ගත්ත කියලා කිසි කෙනෙකුට වාසිසහගත සිද්ධියක් වෙලා නැහැ. රටේ ආර්ථිකය දියුණු වුණෙත් නැහැ. කොරෝනා වෛරසයේ මර්ධනය වෙලා මේක තුරන් වෙලා ගියෙත් නැහැ. කාටවත් මොලේ පෑදුනෙත් නැහැ. මේ ලෝකෙ දිහා තේරුම් ගන්න, මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න ප්‍රඥාවක්, ජීවිත අවබෝධයක් කාටවත් ඇති වුණෙත් නැහැ. එතකොට මොකද්ද මේ කාරණාව විදිහ අපි කොහොමද කල්පනා කරන්නේ?
අපි කල්පනා කරලා බලන්න ඕන අපි මේ දාගෙන ඉන්න පාට කණ්ණාඩි ඔක්කොම අයින් කරලා ඇත්තටම මේ ලෝකෙ දිහා කල්පනා කරලා බලන්න දැන් මේ කොරෝනා වෛරසය කියන්නේ මේ වසංගතය කියන්නේ එක ප්‍රශ්නයක් විතරයි මේ ලෝකෙට තියෙන දැන් අපි ගත්තොත් මැද පෙරදිග රටවල් වල මිනිස්සුන්ට යුද්ධයක්ත් තියෙනවා ආර්ථික අපහසුතාවයකුත් තියෙනවා මේ වෛරසයේ පැතිරෙන අර්බුදෙත් තියෙනවා එතකොට මේ මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ටත් ආර්ථික ප්‍රශ්නෙත් තියෙනවා වෛරසයේ පැතිරෙන ප්‍රශ්නෙත් තියෙනවා එතකොට ඒතන ප්‍රශ්න ගොඩක් තියෙනවා ඊළඟට අපි ගත්තොත් එහෙම අපේ රටේ අපි ගමු අපේ ඉතිහාසෙ අපි අවුරුදු 30ක යුද්ධකින් බැට කෑවා එතකොට මේ යුද්ධ කරන කාලෙත් යුද්ධේ තියෙන කාලෙත් අපි මේ විදිහට එක එක්කෙනාට චෝදනා කරගත්ත නේද ඒ එක එක පැවිදිච්ච ආණ්ඩුව වලට අපි දොස් කීවා නේද ආණ්ඩුවේ මිනිස්සු ඒ කාලේ තිබිච්ච විපක්ෂ වලටත් බැනගත්තා නේද රටේ මිනිස්සු දේශපාලඥයින්ට බැන්න නේද දේශපාලඥයෝ රටේ මිනිස්සුන්ට බැන්න නේද එන යුද්ධ කාලෙත් එක එක්කෙනාගේ අදහස් තිබ්බා හැබැයි යුද්ධය අවසන් වෙලා ගියා දැන් ඒ අදහසුත් මොකවත් නැහැ දැන් වෙන වසංග තරබුදයක් ආවා දැන් එක එක්කෙනා කුඩල් කහ ගන්නවා කවුරුවත් යථාර්ථයේ තේරුම් ගන්නෙ කවුරුත් ජීවිතයේ සත්‍ය ස්වභාවය කල්පනා කරන්නේ ඉතින් මෙහෙම කල්පනා නොකරන මිනිස්සු තුල කවදාවත් ජීවිත අවබෝධයක් ප්‍රඥාවක් උපදීද නුවණ තියෙන දැන උගත්කමක් තියෙන අවබෝධයක් තියෙන මිනිස්සු පිරිසක් මේ සමාජෙ හැදෙයිද කවදාවත් ප්‍රශ්න ඉදිරියේදී එකිනෙකා මතවාද විදිහට කුලල් කාගත්ත කියලා ජීවිත අවබෝධයක් ඇති වෙන්නේ ප්‍රශ්න निराකරණය වෙන්නේ නැහැ ප්‍රශ්න කියන ඒවා අවසන් වෙන්නේ නැහැ දැන් අපි අරගෙන බලන්න අවුරුදු 30ක් යුද්ධේ තිබ්බා මිනිස්සු දහස් ගානක් එකෙනුත් මැරුණා ඊට පස්සේ ඒ ප්‍රශ්න ඉවර වෙගෙන එනකොට ඔන්න එක එක යුද්ධෙන් පස්සේ ඇති වෙච්ච ආගමික මතවාද ජාතීන් අතරේ අසමගිකම් අර්බුද හටගත්තා ඒව ඉවර වෙගෙන එනකොට ඔන්න මේ වසංගත අර්බුදේ ආවා දැන් අපි ඇඟිලි ගණන් කර කර ඉන්නවා මේ වසංගත අර්බුදේ අවසන් වෙන්නේ කවද්ද ඉතින් අපි මේ අරගෙන බලමු ඊටත් අතීතයට ගත්තොත් එහෙම අපි අවුරුදු 100 ගාන සුද්දංගෙන් බැට කෑවා ඊට කලින් ලන්දේසීන්ගෙන් ඊටත් කලින් පෘතුගීසීන්ගෙන් ඊට පස්සේ දුටුගැමු රජුරුවන්ගේ කාලේ ගත්තොත් දකුණු ඉන්දියානු ආක්‍රමණ ඇවිල්ලා ඒ වගේම මිනිස්සු බැට කෑවා අපි මේ අතීතය ගැන අහලා තියෙන අපිට අත්දැකීමක් නැති වුණාට අපේ ළඟපාත අතීතයක් නොවුණත් අපි ඒව අහලා තියෙනවා ඊළඟට අපි ගත්තොත් එහෙම නොයේ කරදර කම්කටොළු යුද කෝලහල ඕන තරම් ලංකා ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙනවා ඒ අර්බුද මැද්දෙන් ඔහොම ඇවිල්ලා 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 අපි රටට පෘතුගීසින් ආවා පෘතුගීසින් එලව ගන්න බැරුව අපි දඟලනකොට ලන්දේසින් ආවා ලන්දේසින්ගෙන් උදව් ගත්තා ඊට පස්සේ පස්සේ කාලේ මිනිස්සු කියන්න පටන් ගත්තා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා ඒ කියන්නේ එක කරදරයක් නිවා ගන්න තවත් මහ විශාල කරදරයක පැටලුණා ඕකනේ අර්ථයේකි එතකොට එහෙනම් ලන්දේසීන්ගෙනුත් අපි බැට කෑවා ඊළඟට ඉංග්‍රීසීන්ගෙන් ඊටත් වඩා අපි බැට කෑවා ඒ අර්බුද විසඳාගෙන එනකොට නිදහස් අරගලේ පටන් ගත්තා ඒ වගේ මිනිසු ගහමරා ගත්තා ඇන කොටා ගත්තා පාවා දුන්නා නොයේ ප්‍රශ්න ඇති කරගත්තා අර්බුද ගණනාවක් හටගත්තා ඒක ඉවර වෙගෙන රටේ නිදහසක් ඇති කරගෙන අපිම පාලනය කරගෙන යනකොට අවුරුදු 30ක යුද්ධය ආවා ඒ වගේන් අපි අන කොටා ගත්තා දැන් ඔන්න වසංගතයක් ඇවිල්ලා තියෙනවා දැන් මේක ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා නමුත් මේක ඉවර වෙන දවසක් තියෙනවා ඇත්තටම හැබැයි ඉවර වුණා කියලා සැනසීමක් හම්බේ කියලා හිතන්න බෑ එහෙම වෙන්නේත් නෑ ඉතින් මේ අතීතයේ ආපු එක එක අර්බුද වලදී අපි හොඳට බලන්න මේ අද වගේම එක එක අදහස් තියෙන එක එක අදහස් වලින් කුලල් කා ගන්න මිනිස්සු මේ සමාජෙ හිටියා ඒ කුලල් කා ගැනීම නිසාද මේ ප්‍රශ්න විසඳුනේ නැහැ
එන කුලල් කාගත්තත් නැතත් ප්‍රශ්න තියෙනවා කුලල් කාගත්ත කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ එතකොට අපි අරගෙන බලන්න මේ ආපු හැම ප්‍රශ්නයකදීම මිනිස්සු විදිහට අපි දුක් විඳපු වාර ගණනද වැඩි සැප විඳපු වාර ගණනද වැඩි හොඳට හොයලා බලන්න අපි සැප විඳපු අවස්ථාද වැඩි දුක් විඳපු අවස්ථාද වැඩිපුර තියෙන්නේ හොඳට හොයලා බලද්දී අපට පේන දෙයක් තමයි මෑත ඉතිහාසයේ අපි යුද්ධෙන් බට කෑවා යුද්ධ නිසා කවුරුවත් සැපයක් විඳින්නේ නැහැ ඊළඟට නොයේ කර්බුද සමාජ අර්බුද ආගමික කලකෝලහල ආව ඒ වගේනු කවුරුවත් සැපයක් විඳින්නේ නැහැ ඊළඟට දැන් මේ වසංගතය ඇවිල්ලා ලෝකේ කවුරුවත් මේ වසංගතය නිසා සැපයක් විඳින්නේ නැහැ එහෙනම් අපි මේ මතවාද ඔක්කොම පැත්තකට විසි කරලා දාලා සත්‍ය මෙනෙහි කරන්න මේ ලෝකේ මේ සංසාර ජීවිතේ ගෙවන තාක් මේ සසරේ වසනේ වාසය කරන තාක් අපට කවදාවත් අපි හිතන සැපයක් විඳින්න හම්බෙන්නේ නැහැ ඒ කාන්තින්ම මහ විශාල දුකක් තමයි විඳින්න තියෙන්නේ ඒක තමයි මේ සංසාරයේ ස්වභාවය මේ මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය මනුෂ්‍ය ජීවිතයේ පමණක් නෙමෙයි මේ ලෝකේ කොහේ හරි තැනක උපන්න නම් ඒ උපන්න සෑම කෙනෙකුටම දුකක් තමයි විඳින්න සිද්ධ වෙන්නේ මොන වගේද දුක් විඳින්න සිද්ධ වෙන්නේ මේ වගේ ලෙඩ දුක් කරදර කම්කටොළු වලින් දුක් විඳින්න වෙනවා ඒ කියන්නේ ව්‍යාධියෙන් දුක් විඳින්න වෙනවා ලෙඩ රෝග වලින් දුක් විඳිනවා ඊළඟට ජරාවට පත්වීමෙන් දුක් විඳිනවා ඊළඟට මරණයට පත්වීමෙන් දුක් විඳින දැන් අපිට පේනවා මේ වසංගතයේ හැදිලා හුස්ම ගන්න බැරුව දඟලලා දඟලලා මැරෙන පණ ඇද ඇද මැරෙන මිනිසු කොච්චර දුකක් විඳිනවද එහෙනම් මරණයට පත්වීම කියන්නේ පුංචි කාරණාවක් නෙවෙයි මහ විශාල දුකක් අපි කියමු අපි මේ මරණය උගුලෙන් මේ උගුලෙන් ගැලවුණා නමුත් අපිට වයසට යෑමෙන් වළකින්න බෑ වයසට ගිහිල්ලා උත්පල වෙලා අබල දුබල වෙලා එකතැන් වෙලා අසූචි මලමූත්‍රාගුඩටම වැටෙනවා ඒ තත්වෙට අපේ මේ ශරීරේ දිරාවටපත් වෙනවා එහෙනම් වයසට යෑම කියන්නේ දුකක් එතකොට අපි මේ එක එක එනේන ප්‍රශ්න වලින් කුලල් කාගත්ත කියලා අපි මේ දුකින් නිදහස් වෙලාද දුකින් නිදහස් වෙලා නැහැ කවුරුවත් මේ කුලල් කා ගැනීමෙන් වෙන්නේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්න තියෙන අවස්ථාවත් අහිමි වෙලා යනවා මේ වසංගතය කියලා කියන්නේ එක ප්‍රශ්නයක් විතරයි. අපි දුක් විඳින එක කාරණාවක් විතරයි. මේ වසංගතයෙන් මහ විශාල දුකක් විඳිනවා. ඒ විඳින අතරේදී වෙන වෙන රෝගාබාධ තියෙන මිනිස්සු දුක් විඳින්නේ නැද්ද? වයස අවුරුදු 60ට වැඩි මිනිස්සු හැම තිස්සෙම පිච්චි පිච්චි නෙවෙයි ජීවත් වෙන්නේ. වෙන නිදංගත රෝගාබාධ තියෙන මිනිස්සු කොච්චර බයෙන්ද මේ ප්‍රශ්න ඉදිරියේ ජීවත් වෙන්නේ? එතකොට අපිට නිදංගත රෝගයක් නැහැ කියලා අපි සතුටින් හිටියට අපිට වෛරසය හැදෙන එකක් නැති වෙයි හැදුනත් හොඳ වෙයි ඔයගේ අදහස් තමයි අපිට තියෙන්නේ මෙහෙම හිතන තාක් කවදාවත් අපි ජීවිත අවබෝධයකට කිට්ටු වෙන්නේ නැහැ නුවණ තියෙන ප්‍රඥාවන්ත මිනිසෙක් වෙන්නේ තියෙනවනම් යම් ප්‍රඥාවක් ඒකත් මොට වෙලා යනවා තියෙනවනම් යම් නුවණක් ඒකත් අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා යනවා. ඇයි හේතුව? මේ සත්‍ය මෙනෙහි කරන්නේ නැති නිසායි. ඒ නිසා පින්වත්නි බුදුරජාන් වහන්සේ ලස්සන දේශනාවක් කළා. ආජානීය සූත්‍රය. එහෙම නැත්නම් මේ දේශනාවට කියනවා ආජානීය පතෝද සූත්‍රය. අංගුත්තර නිකායේ දෙවැනි පොත් වහන්සේගෙ තියෙන්නේ. ආජානීය අශ්වයෝ හතර දිනක් ඉන්නවා කිව්වා. පළවෙනි අශ්වයා තමයි මේ හතර දිනාම ආජානීය. ඒ කියන්නේ හොඳ වර්ගයේ අශ්වයෝ හතර දිනක්. පළවෙනි අශ්වයා තමයි කියනවා ඒ අශ්ව කරත්තේ පදවන කෙනා. කෙවිත උස්සනකොට ඒ අශ්ව කරත්තේ යන ගමන් අශ්ව කරත්තේ වේගය වැඩි කරන්න හිතාගෙන අශ්ව කරත්තේ පදවන කෙනා කෙවිත උස්සනවා. එතකොට අශ්වයා ඒ කෙවිත හේවනැල්ල දකින්නවා කෙවිත ඉස්සෙනවා දකින්නවා
ඒ දකින්න කොටයි අශ්වයා තේරුම් ගන්නවා මට මේ ඉක්මනට යන් කියලා කියන්නේ කියලා කල්පනා කරලා අශ්වයා තමන්ගේ වේගය වැඩි කරනවා ගමනාන්තය දක්වා ඉක්මනට යන්න කල්පනා කරනවා මේ තමයි හොඳ වර්ගයේ පළවෙනි අශ්වයා ආජානීය අශ්වයා දෙවෙනි එකෙක් ඉන්නවා කියනවා මේක කෙවිතේ හෙවණැල්ල දැක්කා කියලා මුට තේරෙන්නේ නැහැ කල්පනාවක් නැහැ හැබැයි කෙවිත අරගෙන මේ අශ්වයාගේ ලොම් අතරේ පිරිමදිනවා කියනවා එහෙම පිරිමදිද්දී ඒ අශ්වයා තේරුම් ගන්නවා කියනවා මේ රතාචාර්යවරයා මට කියන්නේ වේගෙන් යන් කියලා මේ පදවන වේගය වැඩි කරන්න කියලා හිතාගෙන ඔන්න ඒ අශ්වයා තමන්ගේ ගමන් කරන වේගය වැඩි කරනවා ඒ දෙවෙනි අශ්වයා තුන්වෙනි අශ්වයෙක් ඉන්නවා කියනවා ඒක කෙවිත උස්සනකොට තේරුම් ගන්නෑ ඊට පස්සේ ලොම් අතරේ පිරිමදිනකොට කෙවිතෙන් පිට පිරිමදිනකොට ඌට තේරෙන්නේ නැහැ හැබැයි හැමත පොඩ්ඩක් රෙදෙන්න පාරක් ගහනවා කෙවිතෙන් ආන් එතකොට ඒ අශ්වයා කල්පනා කරනවා එහෙනම් මේ වේගය වැඩි කරන්න කියලා කියන්නේ කියලා හිතාගෙන ඒ අශ්වයා කරත්තේ යන වේගය අදගෙන යන වේගය වැඩි කරනවා මේ තුන්වෙනි අශ්වයා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හතරවෙනි එකෙක් ඉන්නවා ඌ කෙවිත ඉස්සුවාට තේරුම් ගන්නෑ ලොම් අතර කෙවිත පිරිමැන්දට ඌ තේරුම් ගන්නින්න ඌ ඔහේ පාඩුවේ යනවා කෙවිතෙන් හිමීට පාරක් ගැහුවට ඒක තේරුම් ගන්නින්න ඌ යන වේගෙ ඔහේ යනවා හැබැයි මේ අශ්වයාට කෙවිතෙන් හොඳට ඇට කටු වලටම රිදෙන්න පාරක් දෙනවා හොඳ වේවැල් පාරක් වැදුනහම ආන් අශ්වයා තේරුම් ගන්නවා මට මේ වේගෙ වැඩි කරන්න කියන්නේ කියලා හිතාගෙන ඌ වේගෙ වැඩි කරනවා ඔය තමයි ආජානීය අශ්වය හතර දින. බුදුරජාණන්සි වදාලා පින්වත් මහණෙනි මම මේ උපමාවක් කීවේ. මේ උපමාව කීවේ පුද්ගලිය හතර දිනක් ගැන කියන්න. පින්වත් මහණෙනි මේ ලෝකේ නුවණ තියෙන ව්‍යක්ත පඬිත පුද්ගලිය හතර දිනකුත් ඉන්නවා. මේ අශ්වයන්ට සමාන කරන්න පුළුවන් පුද්ගලිය හතර දිනක් ඉන්නවා. හොඳට බලන්න මේ සූත්‍ර දේශනා මේ බුද්ධ දේශන කොච්චර සත්‍යයක්ද කොච්චර ඇත්තක්ද බුදුරජාණන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ කොච්චර ලස්සන දහම් කාරණාද බුදුරජාණන්සේ අපිට මේ පෙන්වන්නේ මේ ලෝකේ තියෙන නුවණ තියෙන පුජ්‍යලිය හතර දෙනෙක් ඉන්නවා කිව්වා අර පළවෙනි අශ්වයා කෙවිත උස්සනවා කෙවිත හෙවණැල්ල දකින්නකොටම තමන්ගේ ගමන් කරන වේගය වැඩි කරනවා වගේ නුවණ තියෙන පුජ්‍යලයක් ඉන්නවා කියනවා එයාට අහන්න හම්බෙනවා කියනවා මේ ළඟපාත ගමක අසවල් ගමී පුජ්‍යලයක් වසංගතයේ හැදිලා මරණයටපත් වුණා අසවල් කෙනාට අසවල් ගමී කෙනාට වසංගතයේ හැදිලා අසවල් ගමී අසවල් මෙච්චර මෙච්චර පිරිසකට වසංගතයේ හැදිලා මෙච්චර පිරිසක් මැරිලා කියලා අහන්න හම්බෙනවා අන්නේතකොට එයා කල්පනා කරනවා ඇත්තනේ ඉන්නම් අපි මේ කාලා බීලා සන්තෝෂයෙන් ඔහේ ටීවී බල බලා ජීවත් වුණාට මටත් මේ වසංගතිය හැදෙන්න පුළුවන් මමත් මේ ආණ්ඩුවට බැන බැන හිටියට විපක්ෂයට බැන බැන හිටියට සෞඛ්‍ය අංශේ වෛද්‍යවරුන්ට බැන බැන හිටියට රටේ ලෝකේ මිනිසුන්ට බැන බැන හිටියට සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන මිනිසුන්ට බැන බැන ගියා කියලා මෙහෙම ජීවත් වෙලා මටත් මේ වසංගතයේ හැදිලා අසාධ්‍ය තත්වෙට පත් වුණොත් මමත් මරණාසන්න වුණොත් මට මේ මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න හම්බෙන්නේ හිස්සතින් තමයි මරණයට පත් වෙන්න වෙන්නේ ඒ නිසා මම වහ වහ ඉතා ඉක්මනින් යහපත් දේවල් පුරුදු කරගන්න ඕන කියලා හිතනවා කියෝ කවුද මේ තමයි නුවණ තියෙන පළවෙනි පුද්ගලයා හරියට අර කෙවිත හේවණැල්ල දකින්නකොට තමන්ගේ ගමන් කරන වේගය වැඩි කරගත්තා වගේ පුද්ගලයා. මෙයාට අසවල් අසවල් පලාති මිනිසුන් මේ වසංගතයේ හැදුණාය. මෙච්චර දෙනෙක් මැරුණාය කියලා ආරංචි වෙනකොට අහන්න හම්බෙනකොට එයා කල්පනා කරනවා මමත් මේම මැරෙන්න පුළුවන්. මමත් අසනීප වෙලා ඇඳට වැටෙන්න පුළුවන්. ඒ නිසා මම මිනිසුන්ට උදව් කරන්න ඕන. යහපත් දේවල් පුරුදු කරගන්න ඕන. මංගාව අයහපත් දේවල් තියෙන නම් ඒවා බැහැර කරන්න ඕන මම වෛර කරනවා නම් කාට හරි ඒ වෛරය අත්හරින්න ඕන
මම කාගෙන් හරි පලිගන්න හිතාගෙන ඉන්නවනම් ඇත්තනේ ඉන්න මේ අසනීප වෙලා මම මරණයටපත් වුණොත් මේ පලිගන්න අදහසින් වාසය කරලා වැඩක් නැහැ. අරගෙන යන්න කිසි දෙයක් නැහැ. ඒ නිසා මම මේ පලි ගැනීම අත්හරින්න ඕන. ආ නුවණ තියෙන පුද්ගලයා. එයා සතු මරණ කෙනෙක් නා සතුන් මැරීමේ වැලකිච්ච නැති කෙනෙක් නා එයා කල්පනා කරනවා අසවල් අසවල් මිනිස්සු මැරිලා. ඉතින් මමත් මේ අසංගතයෙන් මැරෙන්න පුළුවන්. ඒ නිසා මම සතුන් මැරීම අද ඉඳන් නවත්තනවා. අද ඉඳන් හොරකම් කරන එක නවත්තනවා. අද ඉඳන් දුරාචාරය හැසිරෙන ඒවා නවත්තනවා. අද ඉඳන් කිසි කෙනෙක් බොරු කියලා රවට්ටන්නේ, කේලම් කියන්නේ, පරුෂ වචන කියන්නේ, වැඩකට නැති විදියට හිස් වචන එක එකට බැන බැන ඉන්නව, කාලේ නාස්ති කරන ඒවා මම කරන්නේ කියලා කල්පනා කරනවා. අද ඉඳන් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා විනෝද වෙලා සතුටු වෙන්න කල්පනා කරන්නේ. ඇයි හේතුව මොකද? මමත් මේ අසනීපෙන් මරණයට පත් වුණොත් මේ බීලා සතුටු වුණා කියලා ගණ්ඩ දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මම මේ මත්ද්‍රව්‍ය පාවිච්චි මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි තත්තරලා සිල්වත් කෙනෙක් වෙනවා. අන්න එයා තමන්ගේ වේගය වැඩි කරගත්තා. එයා සංසාර දුකට යොමු වෙලා හිටපු කෙනෙක් නම් දැන් එයා සසර දුකින් නිදහස් වෙන මාවතට පැමිණිච්ච කෙනෙක්. සංසාරේ යන ස්වභාවයෙන් නිදහස් වෙලා එයා ටික ටික දුකින් නිදහස් වෙන මාවතට පැමිණෙනවා. පැමිණිච්ච කෙනෙක්. ඊළඟට වෛර කරන ඒවා, ක්‍රෝධ කරන ඒවා, පලිගන්න හිතන ඒවා, එකට එක කරන්න හිතන ඒවා මේ ඔක්කොම අකුසල් දිනනවා නම් ඒ ඔක්කොම අතහැරලා දානවා. මොකද ඒ කිසි දෙයක් වැඩක් නැහැ. මොකද දහස් ගණන් මිනිස්සු මැරෙන අතරේ මමත් මරණයටපත් වෙන්න පුළුවන්. බැරි වෙලාවත් මේ වසංගති හැදිලා මමත් මැරුණොත් මටත් මැරෙන්න වෙන්නේ දුස්සීල පුද්ගලයෙක් විදිහට. එක එක්කෙනාට වෛර කරන, පලිගන්න, කුහකකම් කරන මිනිසෙක් විදිහට තමයි මටත් මැරෙන්න වෙන්නේ. ඒ නිසා ඊතා ඉක්මනින් මගේ ගාව තියෙන මේ අයහපත් දේවල් බැහැර කළා මං ඊතා ඉක්මනින් යහපත් දේවල් පුරුදු කරගන්නවා කියලා හිතනවා කියලා. කවුද එහෙම හිතන්නේ? මේ වසංගතයෙන් මෙච්චර පිරිසක් මැරුණා, මෙච්චර දෙනකොට මේ වසංගති හැදිලා කියලා අහන්ඩ හම්බෙච්ච නුවණ තියෙන පුද්ගලය. එතකොට අර කාරණා උපමාවට අරගෙන තමන්ගේ ජීවිතය යහපත් පැත්තට යොමු කරගන්නවා. ඒ තමයි නුවණ තියෙන පළවෙනි පුද්ගලයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර ලොම් අතරේ පිරිමදිනකොට තමන්ගේ වේගය වැඩි කරන අශ්වයෙක් ඉන්නවා. ඒ මේ පුද්ගලයාට අසවල් කෙනාට කොරෝනා හැදුනා කියලා ආරංචි වුණාට මෙයාට ගාණක් නැහැ. අසවල් කෙනා ලෙඩ වෙලා මැරුණා කියලා ආරංචි වුණාට එයාට ගාණක් නැහැ. එයාම එයාට දකින්න හම්බෙනවා. ඒ කියන්නේ අසනීප වෙලා හුස්ම ගන්න බැරුව පණ ඇද ඇදී ඉන්න මිනිස්සෙක් එයාගේ ඇස් දෙකෙන් දකින්න හම්බෙනවා. එහෙම නැත්නම් ඒ පණ ඇදලා මැරෙන පුද්ගලෙක් තමන් ඇස් දෙකෙන් දකිනවා. ආන් එතකොට තමන් සංවේගයටපත් වෙනවා. සංවේගයටපත් වෙලා එයා කල්පනා කරන ඇත්තනේ ඉන්න මමත් මේ ජරා වැඩ කරන මිනිස්සෙක්. මටත් මේ වසංගති හැදුනොත් මේ විදිහට මැදක වැටිලා මේ පණ ඇදලා මැරෙන්න වෙනව නේද? ඉතින් ඒ නිසා මම මේ ජහජරා වැඩ ඔක්කොම අත්හැරලා යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන කියලා එයා එහෙම කල්පනා කරලා යහපත් මාවතට යොමු වෙනවා. මේ තමයි නුවණ තියෙන දෙවැනි පුද්ගලයා. තුන්වෙනි අශ්වයෙක් ඉන්නවා කියවනේ. කොහෙද? කෙවිත ඉස්සුවාට එයාට තේරෙන්නේ ලොම් ඇතරේ කෙවිත පිරිමැද්ද කියලා එයාට ගානකුත් නැහැ ඒ අශ්වයාට. හැබැයි හැමතෙ රිදෙන්න පොඩි පාරක් වදිනවා. ආන් එතකොට එයා ඒ අශ්වය කල්පනා කරනවා, වේගය වැඩි කරනවා. ඒ වගේ පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ කවුද? මේ මිනිහට වසංගතින් මෙච්චර පිරිසක් මැරුණා කියවට මිනිහට ගානක් නැහැ. ඔය යාළුවොත් එක්ක එකතු වෙලා පාටි දාලා කහලා බීලා සන්තෝෂෙන් ඉන්නවා. ඊළඟට පණ ඇදලා මේ ඇස් දෙකට පෙනී කෙනෙක් වසංගතයෙන් මැරෙනවා. ඒත් මිනිහයාට ගාණක් නැහැ. හැබැයි මේ මිනිහයාගේ යාළුවෙකුට හරි ළඟම නෑදෑයෙකුට හරි අම්මා තාත්තා හරි තමන්ගේ දරුවෙක්ට හරි මේ වසංගතය හැදිලා පණ ඇදලා මැරෙනවා දකිනවා. ඔන්න ළඟම ඥාතියෙක් මේ අබැද්දියට මේ කරදරයට පත් වුණාට පස්සේ මේ මිනිහට සිහිය උපදිනවා.
සිහිපදිලා කල්පනා කරන ඇත්තනේ නම් මගේ මේ හිතවත් කෙනා මගේ නෑදෑය මගේ දරුවා මේ විදිහට මරණයටපත් වුණා මටත් මේක වෙන්න පුළුවන් මමත් එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි ජරා වැඩ කර කර ඉන්න දුස්සීල මිනිහෙක් මම මේ ජරා වැඩ ඔක්කොම අත්හරිනවද අත්තරලා මේ ජීවත් වෙන්න තියෙන බොහෝම ටික කාලයයි මේ ටික කාලෙදී මම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා ශ්‍රාවක සංඝයා සරණ ගිහිල්ලා පංචශීලයේ රකින්න පින්දහම් කරන යහපත් ගතිගුණ තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨාන කරගෙන එයා තමන් ගාව තියෙන අයහපත් දේවල් ටික ටික බැහැර කරමින් යහපත් දේවල් පුරුදු කරගන්න මහන්සි ගන්නවා මේ නුවණ තියෙන මිනිස්සෙක් කීවා මේ තමයි නුවණ තියෙන තුන්වෙනි මිනිසයා පුද්ගලයා තව මිනිසෙක් ඉන්නවා කීවා ඒ කවුද හරියට අර ඇටකටු වලටම වදින්න පාරක් වැදුනහම සීය උපදින්නේ අන්න ඒ જાතියේ අශ්වේ මේ මිනිසයාට මෙච්චර දෙනෙක් ලෙඩ හැදිලා මැරුණා කීවට ගාණක් නැහැ ඊට පස්සේ තමන්ගේ අස්පනා පිට කෙනෙක් පණ ඇදලා මැරුණත් මිනිහට ගාණක් නැහැ ඔය ජරා වැඩ කර කර ඔහේ ඉන්නවා ඊට පස්සේ තමන්ගේම නෑදෑයෙකුට තමන්ගේ දරුවෙක්ම මැරෙනවා ඒත් කොච්චර ඉන්නවද මොලේ පෑදෙන්නේ නැති මිනිස්සු නරක දේවල්ම කර කර ජරා ජීවිතම ගෙවනවා හැබැයි මෙහෙම ඉන්න අතරදී මේ මිනිස්සු අසනීප වෙනවා අසනීප වෙලා සති ගාන දවස් ගාන ඔක්සිජන් දීදී පණ ඇදලා යාන්තම් බේරෙනවා යාන්තම් සුවාතටපත් වෙනවා කියමුකෝ එහෙම නැත්නම් අසාධ්‍ය වෙලා ඇඳේ වැටිලා ඉන්නකෝ දැන් ඕම් කල්පනා වෙනවා තමන් කරපු ජහජරා වැඩ ඔක්කොම කරපු දුස්සීලකම් එකිනෙකාට වෛර කරපුවා ක්‍රෝධ කරපුවා පලිගන්න කල්පනා කරපු ඒවා ඊළඟට දේශපාලන මතවාද කරපින්නාගෙන එක එකකට බැන බැන ගියපු ඒවා ඊළඟට තම තමන්ට වාසි සහගතව එක එක්කෙනාට දොස් පරුස් කී කියා කාලිනාස්ති කරපු ඒවා ඒ ඔක්කොම දැන් කල්පනා වෙනවා කල්පනා කරලා බලනවා මම මෙච්චර කාලයක් ජීවත් වුණා දැන් මට වයස මෙච්චරක් එනවා මම හොදක් කියලා කිසිම යහපත් දෙයක් කරලා නැහැ දැන් මම අසාධ්‍ය වෙලා ඇඳේ වැටිලා ඉන්නවා මම ජරා වැඩ කර කර හම්බ කරපු සල්ලි වලින් කිසි ප්‍රයෝජනෙකුත් නැහැ ඊළඟට දරු මල්ලෝ නෑදෑයෝ ලොකු ලොකු තනතුරු දරුවා නම් ඒ මිනිසුන්ට මංගාවට ඇවිල්ලා දැන් මේ ලෙඩේට විසඳුමක් දෙන්නත් බෑ එහෙනම් මම අද ඉඳන් හරි මම මේ ජරා වැඩ ඔක්කොම අත්හරිනවා මම ඉතාම ආදර ගෞරවයෙන් මේ සත්‍ය ධර්මයේ පෙන්වලා දුන්න මේ ජීවිතයේ සත්‍ය ස්වභාවය පෙන්වා දුන්න බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා ශ්‍රාවක සංඝයා සරණ යනවා කියලා එයා කල්පනා කරනවා කල්පනා කරලා එයා හිතනවා මම මෙච්චර කාලයක් සතුන් මැරීමෙන් වැළකිච්ච පුද්ගලයෙක් නෙමෙයි අද ඉඳන් මම සතුන් මැරීම අත්හරිනවා සොරකම් කිරීම අත්හරිනවා මම කරපු දුරාචාර දේවල් ඔක්කොම අත්හරිනවා අනිත් අයට වෛර කරපු ඒවා ක්‍රෝධ කරපු ඒවා පලිගන්න හිතපු ඒවා ඔක්කොම අත්හරිනවා ඒ සියලු දේවල් අත්හැරලා මම යහපත් පුද්ගලයෙක් බවට පත් වෙනවා තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ රකින්නවා ධර්මයේ ඉගෙන ගන්නවා බණ භාවනා කරන්න මහන්සි ගන්නවා පින්දහම් කරනවා මිනිස්සුන්ට උදව් උපකාර කරනවා මේ වගේ යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්න යා කල්පනා කරනවා අන්න බුදුරජාණන් සේ දේශනා කළ මේ තමයි නුවණ තියෙන හතරවෙනි පුද්ගලයා කිව්වා දැන් බලන්න පින්වත්නි මේ ප්‍රශ්නයක් මුල් කරගෙන තමන්ගේ ජීවිතේ යහපත් පැත්තට නැඹුරු කරගන්න ආකාරය නුවණ තියෙන පුද්ගලයාට මේ වසංගතයේම ප්‍රයෝජනෙට අරගෙන යහපත් ජීවන රටාවකට පුරුදු වෙන්න පුළුවන් හැබැයි නුවණ නැති දුස්සීල දුෂ්ප්‍රඥ පුද්ගලියෝ හැමදාම මේ විදිහට ආණ්ඩුවටයි විපක්ෂයටයි මිනිසුන්ටයි රටේ ඉන්න හැම කෙනාටම බැන බැන තමන් මහ ලොකු ප්‍රඥෙක් වගේ කයිවාරුක ගහ ජීවත් වෙලා තමනුත් මේ මොනෝහරි ප්‍රශ්නයකින් පණ ඇදලා මැරිලා යනවා හිස් සතින්ම
අපරාදී මිනිස් ජීවිතයට ඇවිල්ලා අවුරුදු 30-40ක් ජීවත් වෙලා අවුරුදු 60-70ක් ජීවත් වෙලා එකතු කරගත්ත කිසිම යහපත් දෙයක් නැතුව රටේ ලෝකේ මිනිස්සුන්ට බැන බැන ඉඳලා තමන්ගේ වටිනා මිනිස් ජීවිතේ විනාශ කරගෙන මරණයට පත් වෙලා දුගතිගාමී වෙන පුද්ගලයන් බවට පත් වෙන්න සිද්ධ වෙනවා එහෙම දුෂ්ප්‍රඥ පුද්ගලයෝ තමයි මේ සමාජයේ බැලූ බැලුවත වාසය කරන්නේ ප්‍රඥාවන්ත පුද්ගලයෝ ඉන්නේ ඉතාම ස්වල්පයයි හරියට මේ නියසිලට ගත්ත වැලිකඩ ටිකක් වගේ බොහොම සුළු පිරිසයි නුවණ තියෙන පුද්ගලයෝ ඉන්නේ ඒ නිසා මේ වසංගතයෙන් ඔබ දාගෙන ඉන්න පාට කණ්ණාඩි ඔක්කොම අයින් කරලා මේ වසංගත ප්‍රශ්නියම ජීවිතයේ අවබෝධ කරගන්න පුළුවන් හොඳ නිමිත්තක් බවට පත් කරගන්න. ධර්මයේ වෙත පැමිණෙන්න පුළුවන් හොඳ නිමිත්තක් බවට පත් කරගෙන ඔබටත් නුවණින් කල්පනා කරලා ජීවිත අවබෝධය ඇති කරගන්න මේ දහම් කරුණ ටික උපකාරයක් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.